අපි ලැබපු ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් කියන එක අද වෙනකොට ඔබ සියලු දෙනාම දන්නවා. ඒ අපි වෙනස් කරේ ජනාධිපතිවරයෙක් විතරක් නෙවෙයි. අපි දේශපාලන සංස්කෘතියක් වෙනස් කරා. මේ රටට අවශ්‍ය ඒ දේශපාලන සමාජ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් අපිට අවශ්‍ය නායකත්වය ලබා ගන්න ඒ වෙනස වෙනුවෙන් ඔබ සියලු දෙනා මැදිහත් වුණා. ඒකේ කොටස් කරුවන් ඔබ සියලු දෙනාම. ඒක අපි දන්නවා ඉතාමත්ම අමාරු ලේසි වැඩක් නෙවෙයි. ඉතාමත්ම අමාරු තත්වයන් තුළ කවුරුවත් අපි මේ රටේ බලය අවුරුදු 76ක් තිස්සේ මේ බලයේ හිටපු අය කවදාක්වත් විශ්වාස කරපු නැති විදිය ජයග්‍රහණයක් අපි ලබා ගත්තා. ඒ ජයග්‍රහණයට විජුවම ඔබ සියලු දෙනා සහභාගී වුණා. අපි ඒ මැතිවරණය තුළ කිදිත් කියපු දෙයක් තමයි ජාතික ජනබල වේගය කියන්නේ තව දුරටත් දේශපාලන පක්ෂයක් නෙවෙයි. ඒක ඇත්තටම ජනතා ව්‍යාපාරයක්. ජනතාව අයිති කරගත්ත ජනතාව නායකත්වය දුන්න ජනතාව විසින් මෙහෙයපු විශාල දේශපාලන ව්‍යාපාරයක් ජාතික ව්‍යාපාරයක් කියන එක. ඒක අපිට ජනාධිපතිවරණේ ප්‍රතිඵලයෙන් අපේ අනුර සහෝදරයා ජනාධිපති බවට පත්වීමත් සමග ඒක අපි ඔප්පු කරා. Start your future after O levels. Join IIT. Register now. දැන් අපිට තියෙනවා තව වැඩක් කරන්න. ජනාධිපතිවරණය විතරක් දිනලා මදි. අපි ඒ ඔබත් සමග සාකච්ඡා කරපු, අපි ඔබට ඉදිරිපත් කරපු ඒ පරිවර්තනය කරන්න නම් මේ රට හදන්න ආර්ථික පැත්තෙන්, දේශපාලනය පැත්තෙන්, සමාජය පැත්තෙන්, ඒ හැම පැත්තෙම අපිට මේ රට ගොඩනගන්න නම් මේ වටපු රට හදන්න ඔබ දන්නවා ජනාධිපති විතරක් ඉඳලා අපිට කරන්න බෑ. අපි දන්නවා අනුර සහෝදරයා කොච්චර දක්ෂද කියලා. නමුත් අනුර සහෝදරගේ නායකත්වයේ යටතේ මේ රට මෙහෙයවන්න පුළුවන්, මේ රට තුල ඒ ප්‍රතිසංස්කරණ, ඒ පරිවර්තනය ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයකුත්, ශක්තිමත් ප්‍රගතිශීලී පාර්ලිමේන්තුවකුත් අපිට අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපිට තව දවස් කීපයකින් තියෙනවා අන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න. මේ වතාව තුළ පාර්ලිමේන්තුව තුළ අපිට ඇත්ත වෙනසක් ඕනේ. අපි අරගලයේ කාලේ ඔබ සියලු දෙනා මොකද්ද කිව්වේ 225ම එපා කියලා. ඒ 225න් දැන් භාගෙට භාගයක් විතර ස්වේච්ඡාවෙන්ම අයින් වෙලා. ස්වේච්ඡාවෙන් මායින් වෙලා මොකෝ ඒගොල්ලෝ දන්නවා මේ පාර වැඩේ හරියන්නේ නැහැ. තව දුරටත් හොරුන්ට, තව දුරටත් මිනිස්සු රවට්ටන, මිනිස්සුන්ට බොරු කියන ඒ මහජන නියෝජිතයන්ට මේ අවස්ථාවේ, මේ පාර්ලිමේන්තුව තුල අවස්ථාවක් නැති බව ඒගොල්ලෝ තේරුම් අරගෙන පරාජය බාර ගන්න බැරි නිසා දැම්මම අයින් වෙලා තියෙනවා. එහෙනම් අපිට අපේ වැඩේ පහසු කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ දැන් හොඳම කණ්ඩායම තෝරන්න. හොඳම කණ්ඩායම තෝරලා අර අපි ඔබත් සමග සාකච්ඡා කරමින් මාස ගානක් තිස්සේ ඔබත් සමග සාකච්ඡා කරමින් ඔබත් එකතු වෙලා ගොඩනගපු ඒ රට හදන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අපිට හදන්න අවස්ථාව දැන් ඇවිල්ලා තියෙනවා. ඒක අවශ්‍යයි. ඒක හදන්නත් අපිට අවස්ථාව තියෙනවා. ඒ බලය තියෙන්නේ ඔබ අතේ. ජනාධිපති පත් කරන්න බලය ඔබට තිබ්බා. ඒක ඔබ කරා. දැන් පාර්ලිමේන්තුව නිර්මාණය කරන්නත්, පාර්ලිමේන්තුව වෙනස් කරන්න බලය තියෙන්නේ ඔබේ අතේ. ඒකත් ඔබ කරනවා කියන එක අපිට විශ්වාසයි. ඔබ අප මත ඒ තියෙන වතබන විශ්වාසය, ඔබට ඔබ අපට පවරන ඒ වගකීම, අපි අබමල් රේණුවකින්වත් ඒ විශ්වාසයට හානියක් නොවන විදියට අපි වැඩ කරන බව ඔබ දන්නවා. අපි මේ කාලය තුල ඔබට පොරොන්දු වුණ පරිදි ඒ දේශපාලන පරිවර්තනය අපි ක්‍රමානුකූලව සිද්ධ කරමින් යන්නේ. ඒක ඔබට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා හිතන්න, තුන් දෙනෙක් ඉඳගෙන අපිට මෙහෙම වෙනසක් කරන්න පුළුවන් නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් එක්ක මොනවද අපිට කරන්න බැරි? මොනවද අපිට කරන්න බැරි? මේ රට අපිට හදන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා ඔබ සියලු දෙනා ජනාධිපතිවරණයේදී මේක ඔබේ වැඩක් හැටියට බාර අරගෙන ඒ මැදිහත් වුණ විදියටම මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත් වෙන්න වැඩ කරන්න කියලා මං ඉල්ලා සිටිනවා.